සිරස FM හන්තාන පාමුල ඉලා දමිකයි. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් කාඩ් කුට්ටමේ කැපිල්ලක් තියෙනවා කියලා අපි කියනවා කුට්ටම කැපිල්ල. ඔව්. ඔව්. එතකොට දිලා අර තියෙනවාද බඹර කැපිල්ල. බඹර කැපිල්ල. බඹර කවි අහලා තියෙනවා. බඹර කවි අහලා තියෙනවා. ඒ බඹර කැපිල්ල තමයි ඔය බඹර කවි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය බඹරු හුඟක් කරාවට කියන්නේ පැණිවදි. මේක හුඟක් කරාට මහා ගල් දෙබුක්කාවල්. ගල් ගුහාවල්. ඕව ඇතුලේ තමයි වදේ තියෙන්නේ. එතකොට මේ හුඟක් කරාවට අර කැලෑවල ගල් දෙබුක්කා ඇතුලේ බඹර වැන්දහම මේ බඹර කපන්න හරි පුරුද්දක් තියෙනවා. සමහර ලාවට බඹර කපන්න ගෙමිනිය ආපහු එයිද දන්නේ නැහැ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ පරණ ගම්වල කතාවක් තියෙනවා අර හෙලට බහිනකොට රණුව දෙන්නේ මස්සිනාට කියලා. නිරෝෂා විරාජිනේකෙත් එහෙම සින්දුවක් තියෙනවනේ. ඔව් මාමලෙ. මොකද අක්කා කනවැන්දුම් වෙන හින්දා මල්ලි කැමති වෙන්නේ නැහැ. මල්ලි කැමති වෙන්නේ නැහැ මේ රණුව හොඳට පරිස්සමින් අල්ලගෙන. අල්ලගන්නවා. ඉතින් සමහර ලාවට බඹර කපන්න ගියාම තව තව දේවලුත් තියෙනවා. දැන් හේංගෝවි තනිට තියෙන්නේ. දැන් හේංගෝවි තනි එක ජන කවියක් තියෙනවානේ මේ අනේ දෙවියනේ මට වුණු වියෝයා. පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා. ගෙදර ගිය කලට අඬදබර බෝයා. පැදුර දුන් කෙනෙක් මගේ නෑසියෝයා. දැන් හේංගෝවිතන් කරන් පැලට යනවා කියලා ගිහිල්ලා රෑ වෙන පැලකට ගිහිල්ලා මේ ගැමියා. ඕක දැක්ක වෙන ගැමියෙක් පැදුර හොරකම් කර. දැන් බිරිඳ අහනවා ඊට පස්සේ කෝ පැදුර කියලා පැලේ හිටවු මිනිහා ගාව පැදුර තියෙන්න එපා. දැන් මේ හේංගෝවිය දන්නවා ගෙදර ගියොත් වලං ගැට්ට කරේ හිටින්න වදිනවා කියලා. ඒ හින්දා තමයි කියන්නේ පැදුර දුන් කෙනෙක් මගේ නෑසියෝ. ඉතින් බඹර කපන්න ගියාපමත් යම් යම් ප්‍රශ්න තියෙනවා. දැන් බලන්න අවුවේ යන අඟනුන්නේ වරුවක වැඩ නැත උන්නේ. කලයේ සමග බඩගින්නේ අනේ අපට පැණිදේ. දැන් මේ හේන් ගොවිතැන් කරන ගෑනු කෙනෙකුගේ පුරුෂයා තමයි මේ ගිහිල්ලා තියෙන්නේ බඹර කපන්න. එතකොට මේ ගැහැණියගේ සිතුවිලි තමයි කියන්නේ. ඇත්තටම මේ ගැහැණියක් කීවනම් හරි අපූරි. නමුත් මේ කියන්නේ ගායකයේ ආත්මලියනගේ. දැන් හේන් වල ගොවියෝ නැහැ. දැන් බඹර කපන්න ගිහිල්ලා මේ හේනේ කොයි ගොයියා කොයි අතකට ගිය ගොයියා නිල්මලයේ ගිය ගොයියා ඒ කියන්නේ කැලෑවට ගියා කියන එකයි රයිට්. හවසට පැණි දෙති ගොයියා හවසට පැණි අරගෙන එනවා. හැබැයි මේ ගොයියාගේ පොඩි අවුලක් තියෙනවා නේද? අවුලක්? අවුලක් අවුලක් අවුල තමයි මේ බඹර කපන්න ගිය ගොවියට තිබෙන අනියම් සම්බන්ධයක්. අනියන් සම්බන්ධය බලන්න මුණ බලන්න. නේ මම බැලුවේ කොහෙන්ද අයිය අල්ලගත්ත කියලා. මේක අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා මම ඒක අල්ලගත්තනේ. එතකොට මේ බිරින්ද දන්නවා. දැන් බිරින්ද තමයි මේ පැණි කොටන්න අරින්නේ සැමියා. නමුත් බඹර කපාන ආපුහම වෙන දේ මේකයි. මම කිව්වට පැණි කෙටුවා හොඳ හොඳ පැණි ගැට කෙරුවා. ගොඩු ගොඩු ටික මට බෙදුවා. ඒ කියන්නේ හොඳ පැණි හැංගුවා. බඹර කපාන එන හොඳ පැණි හංගලා බිරිඳට දුන්න මේ රොඩු බොඩු ගොඩු ගොඩු ටික. ගොඩු ගොඩු කියන්නේ ඒකද? ඔව් ඔව් ඔව්. නරක ටිකනේ. නරක ටික නරක ටික. ලාස්ට් එක බිරිඳට දුන්න. දින පොද හැංගුවා. හැංගුවා බිරිඳ දන්නවා. ඇයි හැංගුවේ? අවඩිගේ කට රස කෙරුවා. අවඩිගේ කට රස කෙරුවා. එතනින් තමයි අල්ලගත්තේ නේ. ඔව් මෙතන අවඩි කියලා මෙතන කියන්නේ මේ තමයි බිරිඳගේ කට රස කෙරුවා කියලා නේද? හොඳ හොඳ ටික ගෙට හංගලා අවඩි කියන්නේ මේ ගමේ භාෂාවේ හොර අවඩි. ඒ කියන්නේ අනියම් අනියම් බිරිඳට හොඳ පැණි ටික අරන් යෑම පිළිබඳව තමයි මේ තියෙන්නේ. කොහොම වුණත් මේක කුමාරි ලංකා කියලා කාන්තාරත්නයක්ම තමයි රචනා කරලා තියෙන්නේ. මේක කාන්තාරත්නයක් ගායනා කරන්න තවත් රහයි. නමුත් ආත්ම හොඳ ගායකයෙක් ආත්ම හොඳට ගායනවා. ඉතින් අපි මේ බඹර ලෝකෙට ගියාපුවම හරි දැන් මේ ගීතත් එක්ක අනේ අපට පැණි දෙන්නේ අනේ අපට පැණි දෙන්නේ අව්වේ අනාගන්නේ වරුවක වැඩ නැත උන්නේ කලේ සමග බඩගින්නේ අනේ අපට පැණි දෙන්නේ අනේ අපට පැණි දෙන්නේ අතකට ගිය ගොයියා මෙහෙනේ කොයි ගොයියා කොයි අතකට ගිය ගොයියා මිල
මලේ ගිය ගොයියා හවසට පැණි දෙති ගොයියා හවසට පැණි දෙති ගොයියා අව්වේ අනාගනුල්ලේ වරුවක වැඩ නැත උන්නේ කල සමක බඩ දින්නේ අනේ අපට පැණි දෙන්නේ අනේ අපට පැණි දෙන්නේ අපට පැණි දෙන්නේ